සතුස සහ සුපිරි වෙළඳ සැල් හරහා අලෙවි කරන ආනයනික බිත්තර මිල වැට් නිසා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් බිත්තරයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 35කටයි. වැට් එක නිසා දැන් බිත්තරයත් අලෙවි කරන්න වෙලා තියෙන්නේ රුපියල් 43කටයි. ඒ අනුව එක් බිත්තරයක් රුපියල් 8කින් ඉහළ ගොස් තිබෙනවා. මිල ඉහළ යාමෙන් පසු අද සිට බස්නාහිර පළාත තුල බිත්තර අලෙවි කිරීම ආරම්භ කරන බවයි සතුස සභාපති පසඳයාපා සඳහන් කළේ. අවම ලාභයක් තියාගෙන ලංකා සතොස පාරිභෝගිකයන් වෙනුවෙන් එක 43 මිල පවත්වාගෙන යන ඒ අනුව අපි උත්සාහ කරනවා අද සිට ඒ මිලට ලබා දෙන්න. නමුත් සියලුම වෙළඳ සැල්වලට බිත්තර ලැබෙන්න නම් රාජ්‍ය මාන්ත්‍රණීයගත සංස්ථාව හරහා අපි කන්ටේනර් 10ක් 12ක් හෝ මිලදී ගත යුතුයි. ඉතින් දවස් 5ක වගේ කාලයක්ලයි ලංකාවේ හැම කොනකටම මේ බිත්තර ලැබෙන්න. මොකද වාණිජනීතිගත සංස්ථාවත් ලංකා සතොස ආනයනය කරන්න ගන්න බෑ කිව්ව අවස්ථාවේ සිට ආනයනය කළා නෑ. නමුත් ලබන සතිය වෙනකොට සියලුම සත්ස වලල තියෙයි අද සිට බස්නාහිර පළාතේ බෙදාහැරීම් ආරම්භ කරන බදාද දවස් වෙනකොට බස්නාහිර පළාතේ සියලු වෙළඳ සැල්වල බිත්තර පවතින හැකියාව තියෙනවා. දේශීය බිත්තර කර්මාන්තය කඩා බිඳ දමා රාජ්‍ය සිදු කරන මෙම ක්‍රියාවලිය පිළිබඳව කනගාටු වන බවයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ. දේශීය නිෂ්පාදන ස්වංශපෝෂ තිබ්බ නිෂ්පාදන අඩාල කරලා විදේශ රටවලින් ආනයනය කරලා පාරිභෝජ ජනතාවට අඩුවට දෙන්න පුළුවන් කියන එක කෘෂිකර්ම ඇමතිතුමාගේ ප්‍රතිපත්තිය නම් අපි රටක් වශයෙන් අපි ඇත්තරම දුක් වෙනවා. දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් ස්වයංපෝෂිත තිබ්බ කර්මාන්තය නැවතත් ශක්තිමත් කරලා ඒ නිෂ්පාදකයන්ට අවශ්‍ය පාසුකම් දීලා ශක්තිමත් කරා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒට ඉන්දියාවෙන් බිත්තර දෙන්න බෑ කිව්වොත් එහෙම ලංකාවේ මේ බිත්තර මිල බීලුණු මිල තත්ත්වයට පත් වෙන්න පුළුවන්. දේශීය බිත්තර නිෂ්පාදනය ශක්තිමත් කරන්න තවතියක් උනන්දු වුණා නම් මං හිතන්නේ අපිට ආනයනය කිරීමට අවස්ථාවක් වෙන්නේ. ඉහළ ගිය බිත්තර මිල ගැන දේශීය බිත්තර නිෂ්පාදකයින්ද මෙලෙස අදහස් පළ කළා. අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ කියනවා මේ ආණ්ඩුවට නිෂ්පාදන පිරිවැය අඩු කරලා දීපන් කියලා. බදු ඉවත් කරලා දීලා නිෂ්පාදනේ වැඩි කරන්න කියලා. අන්න එහෙම වැඩි කරා නම් ඉන්දියාවෙන් බිත්තර ගේන්න ඕනේ නැහැ. ඩබල් ගේම ආණ්ඩුව ගන්න. නිෂ්පාදනය කඩාවැටෙනවා, පිරිවැය වැඩි කරනවා, ඒ නිසා බිත්තර මිල වැඩි වෙනවා, ආණ්ඩුව බදුත් ගහනවා. දැන් හිමීන් සීරුව රටින් ගේන බිත්තරේට වැට් එක ගහලා තියෙනවා. බිත්තර ගෙඩිය මිල හිල යනවා. එතකොට දැන් පාරිභෝගිකයට කන්න පුළුවන්. ලබ්බට අත දීපු අත පුහුලට අත තියෙනවා. ආණ්ඩුව දැන් ඊළඟට දේශීය නිෂ්පාදකයයි බිත්තරේටත් අත තියලා වැට් එක ගහන්න ලෑස්ති වෙන්නේ. තමුන්නාන්සේලා ගොවියටත් කියලා පාරිභෝගිකයත් නැති කරලා ජනතාවට කන්න නැති තැනට පත් කරලා තියෙනවා. තමුන්නාන්සේලාට වැඩි ආයුෂ නැහැ. තව මාස 6යි 7යි තියෙන්නේ. එළවලා ජනතාවාදී පාලනයක් ගේන්න කුකුල් ගොවීන් සූදානමින් ඉන්න කියන පණිවිඩය අපි තමුන්නාන්සේලාට දෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.